අද මොකද මේ දැන් මහ බැංකුවේ නිලධාරීන් කැදෙව්වා අද මොකද උනේ? ඇත්තටම මහ බැංකුව අධිපතිතුමා මුදල් මණ්ඩලයේ සියලුම සමාජිකයන් නීතිපති දෙපාර්තමේන්තුව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම දෙනා මුදල් අමාත්‍යාංශයෙන් සමග කැඳෙව්වා මුදල් කාරක සභාවට එතනදී ඒගොල්ලෝ වැඩි පැඩි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ට තියෙන නීත්‍යානුකූල අයිතිය සහ ඒකට හේතු වෙච්ච කාරණාව සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කළා ඒ සියලුම කරුණු ගත්තාම එක ඒවා බොරු කරුණු බවට පත් වුණා ඒකක් තමයි ඒගොල්ලෝ කියනවා මහ බැංකු සේවකයෝ සහ පරිපාලනය මුදල් මණ්ඩලය අතර කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක සාමූහික ගිවිසුමක් තියෙනවා ඒ අනුව වැටි පොඩි කරන්න ඕනි කියලා මේ තියෙන්නේ තුමලා ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක එතකොට මේ 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 ප්‍රසන්ටේෂන් එකේ මේගොල්ලෝ පටන් අරන් ගෙනව තියෙන්නේ මේ සාමූහික ගිවිසුම පිළිබඳව ඇත්තටම එහෙම සාමූහික ගිවිසුමක් නැහැ ඒ සාමූහික ගිවිසුම කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා ගැසට් කරලා නැහැ එතකොට ඒක නීති අනුකූල ලියවිල්ලක් නෙමෙයි ඒ වගේම තමයි එතුමලා කියන්නේ මහා බැංකුව ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තුවටවත් මුදල් අමාත්‍යාංශයටවත් රජයටවත් පහුගිය කාලේ සම්මත කරපු පනත අනුව ඒගොල්ලන්ගේ වැටුප් වැඩි කිරීම හා ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ග වලට මුදල් කාර්ක සභාවටවත් කාටවත් මැදිහත් වෙන්න බෑ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ කියලා පැහැදිලියම මහා බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළා ඒ අනුව අපිට අද කියන්න තියෙන්නේ මේ මහා බැංකුව ස්වාධීන කරන්න පනත සම්මත කරපු කට්ටියට යසලාලක තිස්ස රජුරුවන්ට වෙච්ච එක වෙලා තිබෙනවා දොරටුපාරිය රජ කළා රජුරුවන්ගේ හිසක සාදාන මහා බැංකුවක් බවට අද මහා බැංකුව පත් වෙමින් තියෙනවා කියන එක කියන්න ඕනි මේ යන විදියට අයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතෙක් විතරක් නෙමෙයි මේ තියෙන ස්වාධීනත් ඒගොල්ලෝ හෙට අනිද්ද වෙනකොට වොෂින්ටන් වල එහෙම නැත්නම් නිව්යෝක් වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා සාකාවක් පිහිටවලා මහා බැංකුවේ කටයුතු එහෙ ඉඳන් මෙහෙවනවා කිව්වොත් ඒකත් අපේ පාර්ලිමේන්තුවේ පිළිගන්න වෙන තත්ත්වයට මේ ස්වාධීන කිරීම කළා තියෙනවා මම අපිට අහන්න සිද්ධ වෙනවා මේ මේකට විරුද්ධ වුණේ අපි ඒකයි අපි එදා මේවා පෙන්නලා දුන්නා මේ රජයේ ඇමතිවරු මැතිවරු පාර්ලිමේන්තුව මේක පිළිගත්තේ නැතුව ස්වාධීනත්වයට පත් කරපු එකේ ප්‍රතිඵලය තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ ඉතාලම අත්නෝමතික අන්ත අශීලාචාර විදියට තමයි මේ වැටුප් පැඩි කර ගැනීම කරලා තිබෙන්නේ පනත එක වගන්තියක් තියෙනවා කවුරු කොහොම කිව්වත් ඒගොල්ලන්ට වැටුප් පැඩි කර ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඒ වගන්තියත් පාවිච්චි කරලා තිබෙනවා ඒ වගේම තමයි බරපතලම ගැටලුව මේ රටේ උපාධිධාරීන් දසදහසකට පමණ මහ බැංකුවට ඇතුළත් වෙන විභාගයට පෙනී සිටීමට තියෙන අවස්ථාව නැති කළා මෙච්චර චිරාත් කාලයක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පවත්වලා බඳවාගත්තු බඳවා ගැනීම නතර කළා මහ බැංකුව යටතේ පාලනය වන ලංකා බැංකුකරුවන්ගේ ආයතනයට දීලා එතනින් විභාග පවත්වලා බැංකුවේ කළමනාකරණ මණ්ඩලයට උපාධිධාරීන් බදවා ගන්න දැන් සම්මුඛ පරීක්ෂණ පවත්වලා ඉවරයි තමන්ට ඕනි විදියට තමන්ගේ හැන්දින් බෙදා ගන්නවා තමන්ට ඕනි අය බදවා ගන්නවා තමන්ගේ සේවක අර්ථ සාධක අරමුදලටයි භාරකාර අරමුදලටයි 129ක පොලියක් ගන්නවා වැටුප් 70%කින් වැඩි කර ගන්නවා රටේ ජනතාවගේ වැටුප් කපනවා රටේ ජනතාවට වැටුප් වැඩි කරන්න එපා කියනවා ඒ වගේම රටේ ජනතාවගේ කම්කරු ජනතාවගේ අර්ථ සාධක අරමුදලට භාරකාර අරමුදලට 108ක මුදලක් පමණක් ගෙවන්න නියෝග කරන නිර්දේශ කරන මහ බැංකුවක් බවට අද මේක පත් වෙලා තිබෙනවා. අද දිනේදී මේක දැන් ඔවුන් කිව්වද මේක සදාචාර විරෝධී කියලා හැමෝම කියනවා. මහ බැංකුවේ නිලධාරී මහ බැංකුව අධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මේ සදාචාර ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව පිළිගත්තා. නමුත් ඇත්තටම පාර්ලිමේන්තුවට නියෝගයක් නිකුත් කරන්න බලයක් නැහැ. මුදල් කාර්ය සභාවට නියෝගයක් නිකුත් කරන්න බලයක් නැහැ. වැඩි මේ වැටුප අඩු කරගන්න කියලා ඒ බලය ඒ අය පනත හරහා අරගෙන තියෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඒ නිසා මේ නීතිපති හා ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා යන ප්‍රශ්නයක් බවට ඉදිරියේදී නිර්මාණය වෙමි. ඒ කියන්නේ ඉදිරියේදී මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණයට මොකක් හරි පැමිණිල්ලක් කියන්නේ නඩුවක් නීතිමය කට පාර්ලිමේන්තුවේ වහාම පනතක් ගෙනල්ලා මේ මහ බැංකුව ස්වාධීන කරලා මේ දීපු අත්නොමතික බලය ආපහු පාර්ලිමේන්තුව වෙත ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා මේ පනත හරහා මූල්‍ය රාජධානියක් වෙනම බිහි කරලා තියෙනවා ඒ කියන්නේ අද රාජධානි දෙකක් තියෙනවා එකක් තමයි ජනාධිපතිගේ රාජධානිය අනිත් එක තමයි මහ බැංකුවේ රාජධානිය දැන් අද දිනේදී කවුරු කවුරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට එතනදී සහභාගී වුණා කමිටුවේ සමාජිකව බොහෝ පිරිසක් සම්බන්ධ වුණා මන්ත්‍රීවරු 20කට 30කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් කාර්ක සභා රැසීමට සහභාගී වුණා ආණ්ඩුපක්ෂ විපක්ෂයෙන් තොරව මේ මෙහි තියෙන අසාධාරණ බව පිළිබඳව මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මූල්‍ය මණ්ඩලයට කරුණු දැක්වුවා. ඒ කියන්නේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වද මේක වැරදි කියලා? අනිවාර්යෙන්ම. පනතර එදා
පක්ෂව දීපු එදා මොලේ දීපු නැති ආර දැන් මොලේ පැදිලා තිනවා. ඒ කියන්නේ උණුත් මේක වැරදි කියලා. වැරදි කියලා. දැන් මහ බැංකුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සමාව ආයත සිටියද ඔබතුමාලගේ මේ කමිටු හැම වෙලේ? නෑ ඒගොල්ලෝ එහෙම සමාව ආය දීමක් නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ අපිට ජීවත් වෙන්න බෑ මේ අපිට ඒගොල්ලෝ ඉන්නේ වෙනම සදාචාර සම්පන්න නොවන තැනක ඉන්නේ. එකක් තමයි එකක් ඒගොල්ලොම තියෙන එකල වැටු අඩු කිරීම කරගන්න ඕනි. එහෙම නැත්නම් පනතර නැවත සංශෝධනයක් ගෙනල්ලා ඒ පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒගොල්ලන්ගේ වැටු පිළිබඳව තීරණ ගන්න ආයතනයේ බවට පාර්ලිමේන්තුව පත් කරගන්න ඕනි. ඒ කියන්නේ ඔවුන් මේ වැටුක මේ විදිහම ගන්නවා කියලා කිව්වද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම. ඔවුන් මේක රිවර්ස් කරන්න නැහැ කිව්වා. නැහැ, එහෙම ඒගොල්ලන්ගේ අදහසක් තිබුණේ නැහැ පිළිබඳව. ඒ කියන්නේ එහෙනම් ඉතින් මේක ඉතින් වැඩක් නැති මේ දැන් ඒක තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව යසලාලක තිස්ස රජුලෝ කරගත්තු වැඩේ කළා. දොරු පුරාට රජකම දීලා රජිරු දොරටු පාලකමට ගිහිල්ලා අද ඒ ඡන්දේ දීපු අය දල උඩ පහර ගත්තු බලලුම් බවට ආණ්ඩු පාක්ෂයේ මේ පනත සම්මත කරපු ඇමති මණ්ඩලයයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාක්ෂයේ මන්ත්‍රීවරු පත් වෙලා තිබෙනවා. ඉදිරියේදී දැන් දැන් ඔබතුමාලා කියන මේක දැන් යම් කිසි දා නීතිමය කටයුත්තක් ගැනීමට සූදානම්ද පාර්ලිමේන්තුවේ පැත්තෙන් කොහෙට හරි නඩුවක් දවන්න සූදානම්ද? මම හිතන්නේ නඩු කියන එක නඩු ගියා වුණත් නීත්‍යානුකූලව මේ පනත සංශෝධනය කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මේ වැටුප් වැඩි කර ගැනීම සරල කාරණාවක්. ඇත්තරම ගත්තොත් මීට වඩා ලොකු දේවල් වලට මහ බැංකුවට යන්න බලය පැවරලා තියෙනවා මේ පනත අනුව. මොනවා කරයිද දන්නේ නැහැ නන්දලාල් ලොක්කා. අපිට පොඩ්ඩක් පොඩ්ඩක් මේ කියන්න කාර්යාල කාර්ය සහායකයාගේ ඉඳන් පොඩ්ඩක් මේගොල්ලෝගේ වැටුප් ටික පොඩ්ඩක් කියන්න බලන්න ඔබතුමාට සාමාන්‍ය. මේ වැටුප් වැඩි කර ගැනීම තුල එකම ගොඩනැගිල්ලේ ඉන්න මෙහා පැත්තේ ගොඩනැගිල්ලේ මහ බැංකුවේ ඉන්න කාර්යාල කාර්ය සහායකයාගේ වැටුප ලක්ෂ 2 හෝ ඊට වඩා ඉක්මවලා තිබෙනවා. අල්ලපු වැටේ ඉන්න මුදල් අමාත්‍යාංශයේ ඉන්න කාර්යකාර සහායකයාගේ වැටුප රුපියල් 40000 වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඉන්න ලිපිකරුවෙක්ගේ වැටුප ලක්ෂ 3 වෙලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ මහ බැංක මුදල් අමාත්‍යාංශයේ ඉන්න ලිපිකරුවෙක්ගේ වැටුප රුපියල් 50000 ජීවත් වෙන්න වෙලා තිබෙනවා. මේ ආකාරයට ගත්තාම වැඩිම වැටුප වැඩි කර ගැනීම 70%. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 10ක් ගත්තොත් කෙනෙකුට ලක්ෂ 17ක් දක්වා වැටුප වැඩි වෙලා තිබෙනවා. රටේ ජනාධිපති අග්‍රවිනිශ්චකාරවරයා කතානායකවරයා අගමැති ඒ වගේම මැති ඇමතිවරු අධිකරණ ශේෂ්ත්‍රයේ නීතිමති මේ කියන කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැති ආකාරයේ වැටුප් වැඩි කර ගැනීමක් කරගෙන තිබෙනවා. ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් මේ වැටුප් වැඩි කර ගැනීම තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. සාධාරණ වැටුප් වැඩි වුණා නම් කවුරුත් මේ පිළිබඳව එච්චර කතා කරන එකක් නැති වෙවි. ඒ කියන්නේ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් වැඩි කර දෙන දැන් මෙතන සහභාගී වුණා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ හැමෝම සහභාගී වුණා. ඒගොල්ලෝ විවේචනය කළාද මේ මහ බැංකුවේ ක්‍රියාදාමය? ඇත්තටම මේ සම්බන්ධයෙන් සියලු දෙනාටම තියෙන විවේචනයක්. සියලු දෙනාටම තියෙන විවේචනයක් දැන් මහ බැංකුව මේ සාධාරණීකරණය කරන්න අධිපතිවරයා වෘත්තීය සමිති 4-5 දෙනෙක් කණ්ඩායමකුත් එක්ක තමයි පැමිණියේ. නමුත් කමිටුව විදියට අපි වෘත්තීය සමිති සමාජිකයන් සාකච්ඡාවට තියාගත්තේ නැහැ. ඒගොල්ලෝ එළියට ඒගොල්ලෝ යව්වා සාකච්ඡාව තියාගත්තේ නැහැ. ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලන්ගේ කායිතිවාසිකමක් කියලා. හැබැයි අනෙකුත් සියලුම වෘත්තිකව සහ සේවකව එක පිළිගන්නේ නැහැ. මහ බැංකුව අධිපතිවරයා කීයක් ගන්නද වැටුප? මහ බැංකුව අධිපතිවරයාගේ වැටුපත් දැන් 70%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ මම දන්නේ ඇත්තටම ඉලක්කම කීයද කියලා. මම හිතන්නේ ලක්ෂ 25ක තියෙන ප්‍රමාණයක් ඇති. ඒ කියන්නේ දැන් අල්ලපු වැටේ ඉන්න මුදල් නැමැති අමාත්‍යාංශය කරන්නේ තේ කාර්යභාරයේ ඒක නෑ. එතකොට ඊට මෙහා ඔව් ඉතින් ඒ කියන්නේ එකම කඩේට ගිහිල්ලා කොත්තුව කනකොට මේ මුදල් අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රේගුවේ නැත්නම් සුරාපති දෙපාර්තමේන්තුවේ කම්කරු දෙපාර්තමේන්තුවේ පියන් ටාම්බු වෙන රුපියල් 40000යි. හැබැයි මහ බැංකුවේ එහා පැත්තේ බිල්ඩින් එකේ ඉන්න කෙනාට හම්බ වෙනවා ලක්ෂ 2කට වඩා වැඩි මුදලක්. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඇත්තටම මේ මිනිස්සුන්ට දැනිලා තියෙන ප්‍රශ්නේ ඒක සදාචාර ප්‍රශ්නයක් ඉතින්. ඔවුන් රට යනවලු නේකනු මේ වැඩි කරලා. එතකොට වෛද්‍යවරු ගියේ නැද්ද? ඉංජිනේරුවෝ ගියේ නැද්ද? ලංකාවේ විශේෂඥයෝ ගියේ නැද්ද? ගුරුවරු ගියේ නැද්ද? විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ගියේ නැද්ද? කොච්චර ප්‍රමාණයක් ගියාද? ලංකාවේ දැන් මහ බැංකුවේ ඉන්න කට්ටිය මහ බැංකුවද මෙච්චර කාලේ මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු කණ්ඩායම තමයි මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශය ඇතන් නිලධාරීහු. අද දැන් මේගොල්ලන්ගේ වැටුප් වැඩි වුණාම ලංකාවේ ආර්ථික ප්‍රශ්න ටික විසඳෙනවද? ඒක නිසා මේවා මේ නිකම් බොරු කතා. මේ තමන්ගේ හැන්ද තමන්ගේ අතේ තියාගෙන අර්ථ සාධකයට බෙදාගත්තා, පඩියට බෙදාගත්තා. ඒගොල්ලෝ විශ්‍රාමයට පයි අර්ථ සාධක කරමුදලයි දෙකම ගන්න සේවකෝ මේකේ ඉන්නේ. ඒ අය මෙහෙම කටයුතු කිරීම ඇත්තටම
රජය දැන් බලය තිබුණා කියලා මෙහෙම කරනවා නම් දැන් අපි කියමුකෝ මේ ආරක්ෂක අංශ වලට තුවක්කු දීලා තියෙනවා ඕනි වෙලාවට පාවිච්චි කරන්න අපි කොහොම මහදන උද්දෝෂණයකට බ්ලාස්ට් එකක් ගහලා 3400ක් මරලා දානවාද බලය තිබුණා කියලා ඒ අය නෑ මේ බලය පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා ඉතින් මහ බැංකුවට මේ බලය පාවිච්චි කරන්න උන ක්‍රමෙන් නොතේරිච්ච එක තමයි ජාතිය වාසනාව